හරි අපි මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Java methods සම්බන්ධයෙන් Java methods සම්බන්ධයෙන් තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි method එකක් කියලා හඳුන්වන්නේ method is a block of code which only runs when it is called එතකොට අපි method එකක් කියලා හඳුන්වනවා යම් කිසි code block එකක් නැත්නම් අපි යම් කිසි set of code segment එකක් අපි වෙනම block එකක් විදියට අපි ලියා ගන්නවා වෙනම තැනක එතකොට අපි main කෝඩ් එකේ නැතුව අපි වෙනම තැනක අපි මෙතඩ් එකක් විදිහට නැත්නම් ෆන්ක්ෂන් එකක් විදිහට අපි ඒක වෙනම ලියා ගන්නවා set of code block එකක් නැත්නම් යම් කිසි computation එකකට අදාළ code segment එකක් අපි වෙනම ලියාගෙන අපිට අවශ්‍ය වෙලාවට ඒ method එක call කරලා නැත්නම් ඒ function එක call කරලා අපිට පුළුවන් වෙනම යම් කිසි computation එකක් සිදු කරගන්න. එතකොට අපි method ගැන කතා කරද්දී අපිට ප්‍රධාන වශයෙන් methods වර්ග දෙකක් තියෙනවා. එතකොට අපි කතා කරනවා parameterized method. ඒ කියන්නේ අපි යම් කිසි parameter එකක් send කරලා අපි නිර්මාණය කරගන්නවා methods කිහිපයක්. නැත්නම් අපිට parameters නැතුව non parameters method initialize කරගන්න පුළුවන්. එතකොට method එක කියලා හඳුන්වන්නේ අපි සාමාන්‍යයෙන් PHP සහ Python වල වගේ languages වලදී functions කියලා හඳුන්වන එකම තමයි අපි Java වලදී methods කියලා හඳුන්වන්නේ. එතකොට අපි බලමු කොහොමද method එක create කරගන්නේ Java වලදී සහ method වලට අදාළව අපි කොහොමද code එකක් නිර්මාණය කරගන්නේ කියන එක. එතකොට අපි ප්‍රධාන වශයෙන් කරන්න යන්නේ එතන අපේ main function එක තියෙනවා. අපි main function එකට අදාළව නෙමෙයි අපි මේක කරන්නේ. අපි වෙනම අපිට code block එකක් ලියා ගැනීම තමයි සිදු කරේ. අපි මෙච්චර වෙලා දැක්කා අපි මෙච්චර කල් භාවිත කරේ මෙන්න මේ main block එක ඇතුළේ. මෙන්න මේ main block එක ඇතුළේ තමයි අපි සියලුම code segment කරේ. function එකකදී වෙන්නේ අපි අදාළ code segment එක අදාළ code block එක අපි වෙනම ලියාගෙන අපිට අවශ්‍ය වෙලාවට कॉल කරගන්න පුළුවන් වෙනවා. විතර ෆන්ක්ෂන් එකක් භාවිතා කිරීමේ ප්‍රධාන වශයෙන් වාසි තියෙන්නේ අපිට යම් කිසි කෝඩ් සෙග්මන්ට් එකක් යම් කිසි කම්පියුටේෂන් කොටසක් මේන් කෝඩ් එක ඇතුළේ නැත්නම් ප්‍රධාන කෝඩ් එක ඇතුළේ අපිට නිතර නිතර කෝල් කරන්න අවශ්‍ය වෙනවා නම් නැත්නම් නිතර නිතර එක කම්පියුටේෂන් සෙග්මන්ට් එකක් කරන්න හදනවා නම් අපිට පුළුවන් ඒ කොටස වෙනම ලියාගෙන අවශ්‍ය වෙලාවට ඒ කොටස අපිට අපේ මේන් කෝඩ් එකට කෝල් කරගන්න පුළුවන් වෙනවා. අපි ඒ අදාළ කොටස් නැත්නම් අදාළ කෝඩ් බ්ලොක් මෙතඩ් ඇතුළේ ලියලා තියෙනකොට එතකොට අපිට යම් කිසි පොඩි හරි වෙනස්කමක් යම් කිසි වැරදීමකට අදාළව අපිට වෙනසක් සිදු කර ගන්න තියෙනවා නම් එතකොට හරිම ලේසි මෙතඩ් එකක් ඇතුලේ අපි අදාළ කෝඩ් සෙග්මන්ට් දීලා දිනකොට අපිට එක තැනක් චේන්ජ් කරලා අපිට මුළු ප්‍රෝග්‍රෑම් එකෙම වෙනස් කර ගන්න ඕන දේවල් ටික වෙනස් කර ගන්න පුළුවන් වෙනවා එක මෙතඩ් එකක අදාළ කෝඩ් සෙග්මන්ට් එක ලියලා තිබීමෙන්. එතකොට අපි බලමු කොහොමද මෙතඩ් එකක් අපි භාවිතා කරන්නේ නැත්නම් ලියන්නේ කියලා. එතකොට අපි භාවිතා කරනවා කීවර්ඩ් එක ස්ටැටික්. ස්ටැටික් කියන කීවර්ඩ් එක අපි අනිවාර්යෙන් භාවිතා කරන්න අවශ්‍යයි. ස්ටැටික් කියන කීවර්ඩ් එක අපි භාවිතා කරන්නේ මේ අපි මේ ලියන මෙතඩ් එක belongs to class. එතකොට මේ class එක belonging to the main class. එතකොට main class එකට belonging වෙන විදිහට තමයි අපි මේ ස්ටැටික් මෙතඩ් එක ලියන්නේ. එතකොට යම් කිසි ඔබ්ජෙක්ට් එකක් ක්‍රියේට් කිරීමට අවශ්‍ය වෙන්නේ my class not an object of the my class. එතකොට අපි කියමු මේ static කියන කීවර්ඩ් එක භාවිතා කරන්නේ අපි මේ මෙතඩ් එකට අදාළව නැත්නම් අපි මේ කියන මේ class එකට අදාළව මෙතඩ් එකක් විදිහට අපි නිර්මාණය කරගන්න අවශ්‍ය වුණොත් එතන අපිට object දැන් අපි double op concept එකත් එක්ක කතා කරනකොට මේකෙදි අපි පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. අපි ඒව ගැන කතා කරනවා static කියන කීවර්ඩ් එකයි අපි භාවිතා කරන්නේ කියලා වෙනම video එකක දැනට මතක තියාගන්න ඕනලා. static කියන කීවර්ඩ් එකත් එක්ක තමයි අපි මෙතනදී භාවිතා කරන්න යන්නේ method එකක් නැත්නම් function එකක් නිර්මාණය කර ගනිද්දී. එතකොට static කියන වර්ඩ් එක තියෙනවා නම් ඒ කියන්නේ මේක class එකට belonging වෙන එකක් වෙන්නේ නැත්නම් object wise specific වෙන දෙයක් නෙමෙයි වෙන්නේ. අපි object oriented programming ගැන කතා කරද්දී ඒක ගැන අපි deep කතා කරන්න බලාපොරොත්තු වෙනවා. දැනට එහෙම මතක තියාගෙන අපි යම් කිසි function එකක් නිරූපණය කරනවා නම් නැත්නම් යම් කිසි method එකක් හදනවා නම් අපි static කියන keyword එක භාවිතා කරනවා. ඊට පස්සේ static එකත් එක්ක අපි භාවිතා කරනවා void කියන keyword එක. void කියන keyword එක අපි භාවිතා කරන්නේ අපේ return type එක විදිහට. අපේ return type එක විදිහට void පාවිච්චි කරන්න වෙන්නේ අපි මෙතනදී අත්‍යවශ්‍යම parameter එකක් නැත්නම් අපි නෝ return value එකක් අපිට බලාපොරොත්තු වෙන්නේ නැති නිසා ඊට පස්සේ අපිට දෙන්න පුළුවන් අපේ method එකේ නම. ඊට පස්සේ මම මෙතන දාගන්නවා my method කියලා මගේ වේරියා මෙතඩ් එකේ නම. ඊට පස්සේ අපිට අවශ්‍ය දේ මේක ඇතුලේ ඉනිෂියලයිස් කරන්න පුළුවන් වෙනවා. ඒතකොට මම මෙතනදී ඉනිෂියලයිස් කරන්න හදන්නේ I am inside the java අපි දාගමු මෙහෙම we are inside the java method block.
ඒ අපි මෙතඩ් බ්ලොක් එක තුල ඉන්නවා කියලා තමයි අපි මෙතනදී print කරගන්න යන්නේ. එතකොට අපි මේ function එකක් නැත්නම් අපි කියන method එකක් අපි ලියාගත්ත මේක තමයි අපේ method එක. එතකොට අපි ඔයාලා බැලුවා පේන අපි මේකෙදි parameters send කරන්නේ නැහැ. කිසිම parameter එකක් අපේ ගාව නැහැ. එතකොට මේක අපි unparameterize parameterize නොවන method එකක් විදිහට තමයි අපි තියෙන්නේ. එතකොට ඔයාලා දැනගන්න ඕනේ මේ method එකක් නිරූපණය කරා නැත්නම් method එකක් ලිව්වට ඒක automatically call වෙන්නේ නැහැ. එතකොට automatically call වෙන්නේ නැහැ. අපි call කරොත් විතරයි අපි මෙන්න මේ ලියාගත්තු method එක අපිට call කරන්න පුළුවන් වෙන්නේ. එතකොට අපි නිකන් මේක run කරලා බලමු. ඔයාලට පේනවා අපිට කිසිම output එකක් බලා ගන්න බෑ. එතකොට කිසිම output ගන්න. ඒ කියන්නේ අපි method එකක් ලිව්වට වැඩක් නැහැ. method එක අපිට execute කරගන්න අවශ්‍ය නැහැ. අපි මේ method එක call කරන්න අවශ්‍ය. එතකොට මම මේ main block එක ඇතුලේ මම මේ method එක call කරන්න හදන්නේ. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ method එක මම call කරා. එතකොට මේ අතන අපි print කරනවා vr inside the java method block. එතකොට මෙතනින් කරේ මෙන්න මේ method එක අපි main එක ඇතුලේ ඉඳගෙන call කරා. මේන් එක තුලින් දැන් අපි කෝල් කරා මෙතඩ් එක. එතකොට මේ මෙතඩ් එක මෙන්න මෙතන තමයි ලියලා තියෙන්නේ අපි ඉනිෂියලයිස් කරලා තියෙන්නේ. එතකොට මෙන්න මේ අදාළ segment එකට අදාළ දේවල් සියල්ලම අපිට සිදු කරගන්න පුළුවන් වෙනවා. එතකොට ඔයාලා දැනගන්න ඕනේ තව කරුණක් තමයි අපිට multiple time call කරන්න පුළුවන් ඕනෑම method එකක්. එතකොට අපි මේක copy paste කරගත්තොත් මෙන්න මේ ආකාරයෙන් අපිට මේක නැවත නැවත වරක් වුණත් මේ ආකාරයෙන් call කරන්න පුළුවන් වෙනවා. එතකොට මේක run කරලා බලුවොත් ඔයාලා බලා ගන්න පුළුවන් output එක vi inside java method block කියන එක තුන් පාරක් අපිට output එක අවිල්ල දෙන තුන් පාරක් යන හේතුව තමයි අපි එකම method එක නැවත නැවත වාරයක් call කරලා තියෙන එක. එතකොට මේ ආකාරයෙන් තමයි අපි method එකක් නිර්මාණය කරගන්න අවශ්‍ය වෙන්නේ. එතකොට අපි හිතමු යම්කිසි method එකක් අපිට අවශ්‍යයි parameters එක send කරගන්න. එතකොට අපි හිතමු අපේ ගාව තියෙනවා method එකක් void අපි return කරගන්නවා integer එකක් අදාළ මේකෙන් අපි add numbers දෙයක් අපි add කරගන්න යන්නේ. එතකොට අපි parameters දෙකක් send කරනවා int a සහ int b කියලා parameters දෙකක් අපිට අවශ්‍ය වෙනවා. එතකොට අපි මෙතනදී තව බලාපොරොත්තු වෙන දෙකක් තමයි අපි දාගන්නවා total. අපි variable එකක් දෙනවා total කියලා. අපි int format එක නිර්මාණය කරගමු. int total සමානයි අපිට දෙන්න පුළුවන් මෙතනදී a+b කියලා අපි ඇඩ් කරගත්තා. එතකොට අපි අපේ method එක ලියාගත්තා int static int add කියන function එකේ variable දෙකක් send කරලා අපි මෙතනදී සෙන් කරගන්නවා ප්‍රධාන වශයෙන් මේවා දෙකක්. එතකොට අපි බලමු මේක run කරගත්තත් අපිට මේක call කරන්න පුළුවන් අපිට variable type එක return වෙන නිසා අපිට return කරගන්න අවශ්‍යයි. මේක return කරන්න කියනවා අපි return කරන්න කියනවා අපි total එක. එතකොට total එක අපිට return කරගන්න පුළුවන්. නැත්නම් මේ return එක භාවිතා කරන්නේ අපි මෙන්න මේ function එක call කරලා ඒකට අදාළ අපි computation එක සිදු කරාට පස්සේ අදාළ value එක return කර ගැනීම තමයි මෙතනදී සිදු කරන්නේ. ඒක නිසා තමයි අපි මෙන්න මේ return type එක int කියලා නිර්මාණය කරගත්තේ instead of void අපි භාවිතා කරා return टाइप එක in කියලා. එතන මම මෙතනදී මේ statement එකත් මම වෙනස් කරගන්න හදන්නේ. මම මෙතන දා ගන්නවා the addition of two numbers කියලා. addition of two numbers කියලා. එතකොට දැන් අපි මෙතනදී කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ පළවෙනි statement එකෙන් addition of two numbers කියන එක print කරගන්න. දෙවෙනි එකෙන් අපි numbers දෙකක් send කළා. numbers දෙකක් send කළා. ඒ දෙකේ output එක ගන්න. එතකොට අපි මෙතනදී function එක call කරන add කියන function එක අපි ඒකට parameters දෙකක් send කරනවා. පහසා හත කියන පැරමීටර් දෙක උදේ ඔයාලා බලා ගන්න පුළුවන්. enter key භාවිතා කරනකොට මෙන්න මේ අපි pass කරන variable දෙක මෙයා initialize කරගත්ත a සහ b කියන variable දෙකට. දැන් මම කරන්න හදන මේක save කරලා run කරන්න. උදේ ඔයාලා බලා ගන්න පුළුවන් output එක මෙන්න මේ ආකාරයෙන්. the addition of two number කියන එක මෙන්න මේ පළවෙනි method එකෙන් first method එකෙන් අපි call කරගත්ත. ඔයාලා බලන්න පුළුවන් මෙතනදී අපි parameters send කරන්නේ නැතුවයි අපි function එක call කරේ. ඒතර parameters send කරන්නේ නැහැ කියන දේ අපිට මෙතනදී ඇත්තටම return type එක බොහෝ දුරට නැති වෙනවා. ඒකෙන් ඉඳන් අපි මෙතනදී void එකක් භාවිත කරනවා return එකක් නැති නිසා. ඒතකොට අපි මෙන්න මේ method එක තමයි අපි පළවෙනිට call කරගත්තේ method number 1 එක. ඊට පස්සේ අපි ආයි call කරනවා method 2 එක. method 2 එක මෙතනින් call කරනවා. method 2 එකේ අපි parameters send කරගන්නවා a සහ b කියලා. ඒතකොට a සහ b කියන parameters එකට අදාළව අපි මේක call කරාට පස්සේ මෙයා මෙන්න මේ statement එකට අදාළව value එකක් return කරනවා a සහ b එකේ addition එක. ඒතකොට මෙන්න මේ statement එක a 5 7 කියන සම්පූර්ණ method එකෙන් value එකක් send වෙනවා parameters value එකක් send වෙනවා return type එකක් විදිහට
පහයි 7යි එකතු කරලා අපිට 12 කියලා වැලියු එකක් මෙන්න මේකට ඉනිෂියලයිස් කරගන්න පුළුවන් වෙනවා. අපි ඒක print කරගත්තොත් අපිට output එකක් එනවා මෙන්න මේ ආකාරයෙන් 12 කියලා. ඒත් අපි මේ වීඩියෝ එකේදී ප්‍රධාන වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද අපි method එකක් ලියන්නේ parameters එක method එකක් ලියන්නේ කොහොමද සහ parameters නැතුව අපි method එකක් ලියන්නේ කොහොමද කියන එක. ඊට පස්සේ අපි ඉදිරි වීඩියෝස් වලදී ප්‍රධාන වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ method සහ සම්බන්ධව ගොඩක් කරනවා අපිට කතා කරන්න තියෙනවා. method override, method overloading වගේ concept කිහිපයක් අපිට කතා කරන්න තියෙනවා. double op කියන concept එකත් එක්ක. ඒතර අපි double op video series එකේදී ඔය සියලුම දේවල් cover කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලා දැනටමත් මගේ YouTube channel එකට subscribe කරලා නැත්නම් අදම subscribe කරලා තියාගන්න. ඔයාලා Java වලට අවශ්‍ය ගොඩක් වැදගත් කරුණු මේ YouTube channel එක හරහා ලබා ගන්න පුළුවන් වෙනවා.